මුලින්ම භාජනයට මම ඔලිව් ඔයිල් ටිකක් එකතු කරගන්නවා. මේ සඳහා ඔයගොල්ලෝ බටර්, ගී, එහෙමත් නැත්නම් ඔයාලා කැමති තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. තෙල් ටික රත් වෙලාද කියලා තමයි මම මේ කූරක් තියලා බලන්නේ. දැන් තෙල් ටික රත් වෙලා ඒ නිසා මම මේකට කුඩාවට කපාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. දුලෝණ ටික මේ විදිහට බැදීගෙන එනකොට මම ඒකට රෝස්මරි, වියලි රෝස්මරි ටිකක් එකතු කර ගන්නවා. මේක අත්‍යවශ්‍යම නෑ, ඔයගලන්ට මේකට කරපිංචා වුණත් එකතු කරන්න පුළුවන්. දැන් මම එකතු කරන්නේ කුඩාවට කපාගත්ත ලූණු. විනාඩි 30ක් මේ විදිහට ලුණු සහ සුදු ලුණු බැදෙන්නට ඉඩ අරින්න. දැන් මම මේකට ලුණු ටිකක් එකතු කර ගන්නවා. දැන් මම මේ භාජනයෙම පැත්තකට තව තෙල් ටිකක් එකතු කරලා සෝදලා වියල්ලා හොඳින් පිරිසිදු කරගත්ත හාල් මැස්සන් එකතු කර ගන්නවා. හාල් මැස්සන් කරවල තමයි මම එකතු කරගෙන තියෙන්නේ. ඔයාලට මේ සඳහා සාමාන්‍ය කුටි කරවල මාළුණත් එකතු කරගන්න පුළුවන්. ඔයා මස් මාළු කන්නේ නැති කෙනෙක් නම් ඔයාට මස් මාළු එකතු නොකර මේක හදාගන්න පුළුවන්. හාල් මැස්සන් මේකට එකතු කරද්දී ඔයාලට කැමති නම් මේක වෙනම ගැඹුරු තෙලේ ටිකක් බැදලා එකතු කරන්නත් පුළුවන්. මම මෙතන මේකේ තෙල් චුට්ටක් දාලා මෙතනදීම බැද ගන්නවා. ඔයාලා කැමති විදියක් අනුගමනය කරන්න පුළුවන්. දැන් මම එකතු කරන්නේ අමු මිරිස් ටිකක්. මේ සඳහා ඔයගලන්ට මාළු මිරිස් ටිකක් වුණත් එකතු කරගන්න පුළුවන්. හාල් මැස්සන් කරවල ටික හොඳින් බැදෙන්න ඕන නිසා මම තව තෙල් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පේනටි දැන් මේ මිශ්‍රණයේ මේ කරවල ටික බැදීගෙන එනකොට ඒත් එක්කම ලුණු ටිකත් කැරමලයිස් වෙනවා. ඔයාලා ඉදිරියට කැමති නැත්නම් ඔයාලට කරවල ටික වෙනම බැදලා මේකට එකතු කරගන්න පුළුවන්. දැන් කරවල ටික හොඳින් බැදිලා තියෙන්නේ. මම මේ වෙලාවට පිසගත්ත බාස්මතී බත් තමයි මේ එකතු කරගන්නේ. ඔයාලා කැමති බත් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. අත් ටිකක් එකතු කරලා මුලින් ඊට පස්සේ තමයි මම්මගේ නිවිති කොළ ටික එකතු කරගන්නේ. ඒකට හේතුව බත් එකතු කරගන්න කලින් නිවිති කොළ ටික එකතු කළොත් අපේ නිවිති කොළ වල තියෙන පාට, රසයේ ගුණය, ඒ වගේම රස නැති වෙලා යනවා. මොකද ඉක්මනින් ඒක කරවෙන්න පුළුවන් නිසා. දැන් මේ බත් එකතු කරලා ඊට පස්සේ නිවිති කොළ එකතු කරලා කවලම් කරන එකෙන් අර බත් වල රසණෙන් තමයි මේ නිවිති එක කුක් වෙන්නේ. එතකොට නිවිති එකේ පාට සහ වගේම ගුණ, ඒ වගේම රසත් ඒ රැකිලා තියෙනවා. දැන් මම ඊතුරු බත් ටිකත් මේ විදියට එකතු කර ගන්නවා.
ඔයගොල්ලෝ බාස්මති හාල් වගේ එකතු කර ගන්නවා නම් මේ විදිහට කවලම් කරනකොට පරිස්සමින් කවලම් කරන්න බත් ඇට කැඩෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඒ නිසා පරිස්සමින් කවලම් කරගන්න දැන් මම මේකට ගම්මිරිස් කැලි ටිකක් තමයි එකතු කරගන්නේ. ඕගොල්ලන්ට මිරිස් කැලි ටිකක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මම මේක අන්තිමට එකතු කරන්න හේතුව තමයි එතකොට බත් එකේ ගම්මිරිස් රස අපට හොඳින්ම දැනෙනවා. අලනිගිටි කන්න අකමැති කෙනෙක් නම් අනිවාර්යෙන් මේ බත් එක හදලා බලන්න. මේක ඉතාම රසවත් බත් එකක්. දැන් මම බත් එකේ රස බලලා ලුණු ටිකක් මදි නිසා තව ලුණු ටිකක් එකතු කරගත්තා. දැන් මම එකතු කරන්නේ ගෙදරදීම සාදාගත්ත බැදපු තුන පහ කුඩු ටිකක්. ඔගොල්ලෝ මේ විදිය බත් එකක් වගේ හදනකොට ගෙදරදීම හදපු තුන පහ වගේ දේවල් එකතු කරගන්න හැම විටම උත්සාහ කරන්න. එතකොට බත් එකේ රසය තව තවත් වැඩි වෙනවා. මේ බත් එක දැන් අපි මේ නිවිති ටික හොඳට කුක් වෙනකම්ම සාමාන්‍ය ගින්දරේ තියාගෙන කවලම් කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට නිවිති කොළ ටික කුක් වෙලා තියෙනවා. නිවිති කොළ කුක් වෙන්න කලින් ලිප ඔෆ් කරගන්න එපා. එහෙමනොත් අමු ගතියක් දැනේවි ඔයාලට. නිවිති කොළ අමු රසයෙන් වුණාම ටිකක් කන්න අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිවිති කොළ ටික මේ විදිහට කුක් වෙනකම් බත් එක කවලම් කරගන්න. දැන් අපි අපේ බත් එක හදලා ඉවරයි. මේ බත් එක උණුවෙන් ආහාරයට ගන්න ඕනේ. එදේ යටින් කමෙන්ට් එකක් ඉදිරියට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපිව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මම මේක ආහාරයට ගත්තේ තෙල් දාපු පරිප්පු සහ ක්‍රිස්පි විදියට බැදගත්ත බිත්තරයක් එක්ක. මේක ඉතාමත් රසවත් බත් එකක්. ඉක්මනින් සහ පහසුවෙන් ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන්. ඔයාලත් මේක හදලා බලලා යටින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිය රසකාරක වලින් එකතු කරගන්න නැතුව හදන කෑම බලන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නවා.